ඌව පළාතට ආභරණයක් වූ මොනරාගල දිස්ත්‍රික්කය සුවිශේෂ දේශගුණික රටාවකට හිමිකම් කියනවා. ඉතින් මෙහි වාසය කරන ජනතාව ගොවි රජුන් බව ඈත අතීතේ පවා සාක්ෂි දරනවා. වී වගාවට වගේම එළවලු පළතුරු එවැගේම අතිරේක ආහාර භෝග වගාව සිදු කිරීමට උපන් හපන්කම් දක්වන ගොවීන් මෙහි වාසය කිරීම මොනතරම් වාසනාවක්ද. අපේ රටේ ගොවි මහත්තුරු අද වගේම අතීතයේත් ලෝකේ දිනලා තියෙන එක තමයි අපේ රට විශේෂයෙන්ම පෙරදිග ධාන්‍යාගාරය කියලා විරුදාවලියක් පටබැඳලා තියෙනවා. ඉතින් මේ ගොවිතැන් කරන ගොවි මහතුරුන්ගේ විශේෂයෙන් වීවගා කරන ගොවි මහතුරුන්ගේ වීවගාවේ පළදායිතාවය වැඩි කිරීම සඳහා ඌපලත් කුෂම් දෙපාර්තමේන්තුව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි අද ආවා වැල්ලවාය රන්දිනී ගම්මානයේට. මේ ගම්මානයේ විශේෂයෙන්ම වීවගාව විතරක් නෙවෙයි එළවලු වගාව අතිරේක ආහාර භෝග වගාව මේ හැම දෙයක්ම කවලෙම තමයි සිදු කරන්නේ. ඉතින් මේ වගා කරන ශේෂ්ඨවල නිෂ්පාදන පළදායිතාව වැඩි කිරීම සඳහා කුඩාවට තියෙන ශේෂ්ඨ විශාල කිරීම ව්‍යාපෘතිය තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් දැන්ට වීවගාව එළුවගාව සිදු කරන යනවා. ඉතින් මේ වීවගාවේ අස්වනු සමීක්ෂණ කටයුත්ත අවසන් කළා තමයි මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අපි ඔබට ගෙනෙන්නේ. ඉතින් අපි බලමු මේ ව්‍යාපෘතිය කොයිතරම් සාර්ථකයිද කියලා. වැල්ලවාය ප්‍රදේශයට ගියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ මැදිහත් වීමෙන් ඔවුන්ගේ වී වගා කරන ශේෂ්ඨ පුළුල් කර නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා පියවර අරගෙන තිබුණේ ගොවි මහතුන්ට පවතින ගැටලු රාශියකට විසඳුම් සෙවීමේ අරමුණින්. ඉතින් එම අරමුණ සාර්ථක වන ආකාරය පැසසිය යුතුමයි. මේ අපි අද දවසේ මේ කතා කරන්නේ රන්දිනී වැල්ලවාය කලාපේ රන්දිනී කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාසේ විශේෂයෙන්ම දැනට කුඹුරු ඉඩම්වල මහ විශාල ප්‍රමාණයක භූමියක් අපත යනවා නීරවල් නිසා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අපිට නීරවල් ප්‍රමාණය අඩු කරගෙන පළදායි ලෙස භූමිය භාවිත කරන්න කොහොමද කියන එක ලියදි සංඛ්‍යාව අඩු කරගෙන කරන එක එකක් වැඩසටහනක්. ඒකම අනිත් කාරණේ තමයි මේ නිවැරදි ආකාරයෙන් බිම් සැකසීම කරන්න. දැන් අපේ ගොවි මහතුරු ගොඩ දෙනෙක් අපි නිවැරදි ආකාරයෙන් බිම් සැකසීම විවගා සඳහා පාවිච්චි කරන්නේ නැති නිසා ඒකත් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. නිෂ්පාදන පළදායිතාව පහළ මට්ටමකට එීම. ඊට අමතරව කාබනික පොහොර භාවිත කරන්න. කාබනික පොහොරත් විවගාවේ ගොවි මහතුරු දැන් ක්‍රමයෙන් ඈත් වෙමින් යන එකක්. ඒක නිසා දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තු තමයි කාබනික පොහොර භාවිත කරලා පස්සේ සරුභාවය වැඩි කරලා නිෂ්පාදන පළදායිතාව ඉහළ නංවන්න කොහොමද මේක අපි දායක කරගන්නේ කියන එක. ශේෂ්ඨ පුළුල් කිරීමේ කාර්යයේදී වාසි රාශියක් මොවුන්ට ලැබිලා කම්කරු ශ්‍රමය අවම වීම යන්ත්‍ර සූත්‍ර භාවිතයේ පහසු වීමත් පෙන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම වල් නාශක වලට යන වියදම අවම කිරීමටද හැකියාව ලැබිලා. එමෙන්ම මෙයට ප්‍රධාන හේතුව වන්නේ වී වැපිරීම වෙනුවට පැරෂුට් තාක්ෂණය හඳුන්වා දීමයි. ඒ නිසාම වී වගාවට වැළඳෙන කෘමි දිලීර හානිද අවම මට්ටමක පැවතීම පෙන්වා දෙන්න පුළුවන්. අවසානයේදී අස්වැන්නේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වැඩිවීම තිබීම පෙන්වා දෙන්නට පුළුවන්. ලොකු කරලා මෙහෙම අස්වැන්නක් වැඩිපුර ගන්න පුළුවන් කියලා අදහසින් තමයි මේ කරේ. ඉතින් අද අතවස් මේක පළ මේ දරලා තියෙනවා. දැන් අපි බැලුවා ඉතින් අකරකින් 160ක් විතර වීබුසල් 160ක් විතර වගේ අපි ලබා ගන්න පුළුවන් ලාභය කියන්නේ අපේ ශ්‍රමය කාලය. ඉතින් අතවස්ෙන් මේ
इतना नीर वाल प्रमाण अड़ूना इतने समय अड़ेन इतना अस्सना मेतन बड़ी सर मैं अरलिया लुक्री मैं नीयर मे इतने वक्त सर आखन मे सा अड़े प्रमाण मे अड़ी पनहा दूर आने अब गोयामी दहा पहल वैन नीर ये आप अस्सा अनिवार्य वैन मे सर अस्सा मैं सतुड़ा मे लिया बेलवा मे मलुट की दिहा बेलवा बहुत सतुड़ा प्रकाश ने कर मेवर कन्ने ओंट लबी तिबीम अपट दिनावे महत् सतुटा एवागेम वगा श्रेष्ठ पुलुल क्रीम तुलिन ओंट वासी राशिया लबी तिबिन आकारे पिरिबंदव ගොවි මහතුන්ගේ මුහුණින් නැගුණේ සතුටු සිනාවක්. අපි මෙතනදී යමේ මේ විවිධ තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් තමයි අපි අස්වැන්න වැඩි කරන්න මේ අපේක්ෂා කරන්නේ. ඉතින් මේකෙදි මේ යාය වැඩසටහනත් එක්ක ඇත්තට මේක මේ තාක්ෂණික මේ කට්ටලයක්. මේක තාක්ෂණික මෙටින් පැකේජ් එකක්. මේකෙදි අපි නියරවල් ප්‍රමාණය ඇත්තටම කුඹරි 150කින් අඩු කරා. ඒ වගේම ඒ අඩුවීමත් එක්ක ඇත්තටම අපේ වපසරිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ යායට පරිශුද්ධ තාක්ෂණය එකතු කරගත්තානේ. ඒ වගේම ගැඹුරට සී සෑම කරා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඇත්තටම අපේ මේ පස සරු වෙලා තියෙනවා. ඒ වගේම මේ අපේ කුඹරේ වපසරිය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක පරිශුද්ධ වගවත් එක ගොයම හොඳට පඳුරු ගහලා හොඳ කරල් ගානක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ඒ වගේ අදස්සන්න කොච්චර හම්බුණාද? අක්කරේට බුසල් 168ක් වගේ නේද? මම හිතන්නේ ගිය කන්නේ තිබ්බේ අක්කරේට බුසල් 120ක් වගේ ප්‍රමාණයක්. එතකොට අපේ බුසල් ගාන නේද 40කින් වගේ 40කින් 45කින් වගේ වැඩි වෙලා. ඉතින් මේක තමයි අපිට අවශ්‍ය. ඉතින් මම හිතනවා මේක ගොඩක් සාර්ථක ක්‍රමයක් නේද? ගොවි මහත්තුරුන්ට මේ මේ පණිවිඩය මම හිතන්නේ අනිත් අයටත් ගෙනියන්න පුළුවන්. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය නිවැරදිව ලබා දීමත් ගොවි මහතුන් එම තාක්ෂණය නිවැරදිව අනුගමනය කිරීමත් හේතුවෙන් මෙම කාර්ය ඉතා සාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වෙලා. යාන්ත්‍රීකරණයේ තියෙන අපහසුතාවය මගහරවන්න ගෝපලත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මීට වසර කීපයකට පෙරත් මේ ලෑන්ඩ් කන්සල්ටේෂන් නැත්නම් මේ ලීදි ලොකු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඉතින් පසුගිය 2019-20 මාස කන්නේදී මේ සඳහා මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උනුත් ආධාර ලැබුණා. මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල මොණරාගල සහ වැල්ලවාය කියන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාප තුන තුලම මෙම යායන් තුනක් තෝරගෙන මෙම ලියදි ලොකු කළා ඔවුන්ගේ යාන්ත්‍රීකරණය පහසු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන්න අපි පියවර ගත්තා. මෙතෙන්දී අක්කරයක් සඳහා ගොවියෙකුට ලියදි තමන්ගේ ලියදි ප්‍රමාණය මකලා ඒ ලියද්ද විශාල කර ගැනීම වපසරිය විශාල කර ගැනීම සඳහා අක්කරයකට රුපියල් 10000ක මුදලක් ඒ වගේම ගැමුරට සීසාලා ඒ යන්ත්‍ර භාවිතා කරලා ඒ කටයුතු කර ගැනීම සඳහා රුපියල් 5000ක් සහ පාන් සාරත්වය වැඩි කරන්න කාබනික පවර එකතු කරන්න රුපියල් 2000ක් විදිහට අක්කරේක රුපියල් 10000ක මුදලක් මේ වැඩසටහනේදී මධ්‍යම රජයෙන් ලබා දුන්නා. අද අස්වනු සමීක්ෂණයක් කරා මෙතෙන්දී මේ අස්වනු සමීක්ෂණයේදී අක්කරේක රුපියල් 160 ඉක්මවපු හොඳ අස්වැන්නක් ඒ ගොවි මහත්තුරු ලබාගෙන තියෙනවා. මෙතෙන්දී අපි ගොවි මහත්තුරුන්ට දෙන පණිවිඩය තමයි වීවගාවය ඇත්තරම ලාභදායක කරගන්න නම් පුළුවන් තරම් දැන් සමය සඳහා ලොකු හිඟයක් හැම පළාත්කම් පවතිනවා. ඒ නිසා පුළුවන් තරම් යාන්ත්‍රීකරණය වැඩි කළා යන්ත්‍ර සූත්‍ර අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම විවිධ සමාගම් මගින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ යන්ත්‍ර භාවිතා කරමින් යන ශ්‍රමය සඳහා යන වියදම අවම කරගත්තොත් අපිට සාමාන්‍යයෙන් අක්කරේකට රුපියල් 80000ක විතර වියදමක් යනවා විවගාව කරනකොට ඒ වියදම යම්කිසි ප්‍රමාණයකට අඩු කරගෙන ලාභ ලබන්න පුළුවන්. ඒ වගේම මේ අපේ දෙපාර්තමේන්තුව හඳුන්වලා දෙන තාක්ෂණ කට්ටලය භාවිතා කිරීම ඒ වගේම පරිශුද්ධ ක්‍රමයේ වගේ ඒ ක්‍රම භාවිතා කිරීමෙන් වැඩි අස්වැන්නකට යන්න පුළුවන් කියන පණිවිඩය තමයි අද දවසේ අපි ලබා දුන්නේ. අනාගතයේ දවසක ආහාරයෙන් රට ජාතිය ස්වයංපෝෂිත කිරීමේ කාර්යයට උරදී කටයුතු කරන මෙවන් ගොවි මහතුන්ට ජයම අත්වේවි. විශේෂයෙන්ම අද ඔබට තොරතුරු ගෙනාවේ ඌවපළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඌවපළාතේ ගොවි ජනතාවගේ වීවගා ශ්‍රේෂ්ඨවල නිෂ්පාදන
පල්දායතා වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතිය පිළිබඳව. ඉතින් මේ ව්‍යාපෘතිය විශේෂයෙන්ම මූල්‍ය දායකත්වය තාක්ෂණික දායකත්වය ඌපලත් කුෂන් දෙපාර්තමේන්තුව තමයි සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබට පුළුවන් විශේෂයෙන්ම ඌපලත් කුෂ්කර්මයේ නියැලෙන අපේ ගොවියන්තාවට මේක හොඳ පණිවිඩයක්. ඔබේ විවකා ශේෂ්ත්‍ර පුළු කරගැනීමේ ව්‍යාපෘතියට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව තොරතුරක් විමසීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මොණරාගල කියන ලිපිණියට ලිවිමින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බදාදා දවසේ ඔබේ ළඟපීටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට ගියොත් අපේ නිලධාරි මහත්මයෙක් හරි මහත්මයෙක් හරි ඉන්නවා. ඒගොල්ලෝ හැමෝමනොත් ඔබට මේ පිළිබඳව තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් තව සදිනකින් ඔබ හැමෝටම මේ බලාපොරොත්තුව අපි සිතේ තියාගෙන ඔබෙන් සමුගෙන යනවා. එනක් පිළිගන්න.